දන්දීම නම් වූ මංගල කරුණ පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදුරුවනට, සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට, සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සඟ රුවනට, සැමදා මහා සඟ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, මහා මංගල සූත්‍රය මුල් කරගෙන ඒ උතුම් මඟුල් කරුණු විස්තර වන ධර්ම දේශනා මාලාවක අදත් ඔබ සූදානම් වෙන්නේ මේ මෙලෝ පරලොව යහපත පිණිසපේ පිණිස පවතින උතුම් මඟුල් කරුණක් ගැන ඉගෙන ගන්න. ඉතින් අද අපි ඉගෙන ගන්න මේ උතුම් මඟුල් කාරණේ තමයි දානය ගැන. අපිට හොඳට හුරු පුරුදු දෙයක් නේද තම්පෙන් පූජා කිරීම කියන්නේ. එතකොට ඒ මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ජීවිතයට යහපත ඇති කරලා දෙන, දෙව් මිනිසුන්ට යහපත ඇති කරලා දෙන කරුණු 38ක් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ 38න් එක කාරණයක් තමයි අද අපි මේ ඉගෙන ගන්න දානය. එතකොට දානය කියන්නේ දීමට, ත්‍යාගයට. දානයක් දෙන්න නම් යමක් තියෙන්න ඕන නේද? තමන් වෙනුවෙන් තමන්ට තියෙන දෙයක් තව කෙනෙක් වෙනුවෙන්, නැත්නම් තව පිරිසක් වෙනුවෙන් අත්හරිනවට කියනවා, දෙනවට කියනවා දානය කියලා. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මසුරු කෙනා දම්පැන් පූජා කිරීම ගැන කතා කරන්නේ, වර්ණනා කරන්නේ නැහැ කියලා කියනවා. එතන මසුරු කෙනාට දානය කැමති කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ දුක් කතා කියන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා, කතා කරන දුෂ්කර දේවල් ගැන කියනකොට මසුරු කෙනාට දානය ගැන කතාව දුක් කතාවක් කියලා. කියන්නේ මේ ලෝකෙ හැම කෙනාම දානයක් දෙනවා කියපුවම අනුමෝදම් වෙන්නේ නැහැ. ඕගොල්ලොත් අහලා ඇති ඕන තරම්, ඇයි ඔච්චර දෙන්නේ, මොකටද ඔච්චර දෙන්නේ, ඇයි ඔහොට්ටම දෙන්නේ, මේ ඔහොම දෙන්න ගියාට පස්සේ දරුවන්ට මොකද්ද වෙන්නේ, ඉස්සරහට මොනවද තියෙන්නේ. නොයේක් විදිහට මේ දානයක් සමහර විට දීපුවාම දැකලා අනුමෝදම් වෙන්නවත් කෙනෙකුගේ හිතක් යොමු වෙන්නේ නැහැ. දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේත් එක්ක කතා කරනකොට කියනවා, දෙවි කෙනා කියනවා, දානංච යුද්ධංච සමානමාහෝ කියලා. දානි දීමත් යුද්ධයක් කරනවා වගේ වැඩක් කියලා කියනවා. ඇයි? දෙන්න යනකොට හිත කොච්චරවත් කියනවා, ඇයි මෙච්චර දෙන්නේ, ඇයි මෙච්චර දෙන්නේ කියලා හිතත් එක්ක තමයි යුද්ධ කරන්න තියෙන්නේ. එක පාර මුළු හිතින්ම අත්හැරලා දෙනවා කියන එක සාමාන්‍ය ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ දානය ගැන අපි හොඳට ඉගෙන ගන්න ඕන. ඉතින් පින්වත්නි, දානය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන මෙහෙම උපමාවක්. කොහොමද?
ආදිත්තස්මින් අගහරස්මින් යං නීහරති භාජන. ඔබ දැකලා ඇති ගෙවල් වෙළඳ සැල් හැම ගිනි ගන්නවා. එතකොට ඒ ගේ ඇතුළේ යම් කිසි දෙයක් තියෙනවද, ඒ ගින්නත් එක්ක ඒ හැමදේම පිච්චෙනවා නේද? ආදිත්තස්මින් අගහරස්මින් ගිනි ගනිද්දි ගෙයක් යං නීහරති භාජන, ඒ ගිනි ගන්න ගේ ඇතුළට ගිහිල්ලා යම් යම් උපකරණ ටිකක් එළියට විසි කරගත්තොත් එහෙම, එළියට දාගත්තොත් එහෙම, තන්තස්ස හෝති අත්තාය, ඒ එළියට දාපු දේන් තමයි ගින්න නිවුණට පස්සේ පසු කාලීන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් තස්ස ඩයිහති, පිච්චිලා ඉවර වෙච්ච දේන් අය ප්‍රයෝජනයක් ගන්න බෑ. ආන් ඔය වගේ කියලා කියනවා, ගිනි ගන්න ගේකින් යමක් එළියට දානවා වගේ කියලා කියනවා දානය කියලා කියන්නේ. ඒවං ආදි පිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඒ වගේ අපේ මේ ජීවිතය කියන්නේ ගෙදර වගේ කියලා කියනවා. එතකොට ගෙයක් ගිනි ගත්තා වගේ අපේ ජීවිතෙත් ගෙවිලා යනවා, පිච්චිලා යනවා, ඉවර වෙන මොනාගෙන්ද? ජරාවට පත්වීමනොත් මරණයනොත්. එතකොට අපිට යම් දෙයක් තිබිලා අපි මම, මගේ දේවල් කිය කිය අපි එකතු කරගෙන ඉන්නවද? ඒ දේවල් ඔක්කොම අර ගිනි ගන්න ගේ ඇතුලේ තියෙන භාජන වගේ. දැන් අපි ජරා මරණ වලට පත් වෙනකොට, අපි ජරා මරණ වලින් ගෙවි ගෙවි යනකොට අපිට අයිති දේවල් එහෙමම තියෙනවද? අපිට අයිති දේවලුත් ගෙවි ගෙවි ඉවර වෙවි යනවනේ. ඒ කියන්නේ දැන් බලන්න, පොඩි කාලේ අපි සෙල්ලම් කරා, සෙල්ලම් බඩු වැරගෙන උපකරණ දැන් තියෙනවද ඒවා? නැහැ. ඒ කාලේ අපි දාපු සෙරෙප්පු සපත්තු තියෙනවද අපිට? නැහැ. ඒ කාලේ අපි මම වගේ කියලා අපිට එකතු කරගත් ඇඳුම් පැළඳුම් ටික තියෙනවද? ඒවත් නැහැ. එතකොට ඊට පස්සේ ඒ කාලේ අපි මම මගේ කියලා ඉවර අපි එකතු කර කන කර තිබ්බනම් ඒවා තියෙනවද? ඒවත් නැහැ. බලන්න දැන් මේ අවුරුදු 30ක් 40ක් යනකොට ඉපදිච්ච දවස් ඉඳන් එකතු වෙන දේවල් තමන්ගේ ගෙට එකතු වෙන භාජන වගේ. අද වෙනකොට ඒ දේවල් වලින් මොනවද තියෙන්නේ? අපි ඉපදිච්ච කාලේ අපිට හම්බ වෙච්ච දේවල් වලින් අපි නාවන්න ගස්සු බේසන් පියුරු මල් තියෙනවද මොකද? නැහැ. අපි සෙල්ලම් කරන්න පොඩි ලදරුව කාලේ ගත්ත ඒවා තියෙනවද? නැහැ. අපි ළමයි කාලේ අපි ඉගෙන ගත්ත පොත්පත්, කවකටු පෙට්ටි, පැදපු බයිස්කල් තියෙනවද? නැහැ. මොකද උනේ ඒවා? අපිම පරිහරණය කර කර ඉවර වෙලා ගියා නේද? ඒව ඔක්කොම ටික අර ගිනි ගන්න ගේ ඇතුලේ තියෙන භාජන වගේ, ගින්නට අහුවෙච්ච භාජන වගේ. ඒ වගේ අය ප්‍රයෝජනයක් නැහැ කියලා කිව්වා. හැබැයි ඔය අතරතුර ඔබට හිතන්නකෝ, අද දක්වා ආපස්සට හිතනකොට දීපු දේවල් මතක් වෙන්නේ නැද්ද? ඇඳුම් දීපියෝ ඇති ඔබ ඕනතර, සෙරෙප්පු දෙකක් දීපියෝ ඇති, ඊළඟට මෙන්න මේකෙන් බෙහෙත් ටිකක් ගන්න කියලා සල්ලි භාගෙ දීපියෝ ඇති, මේ වගේ දරුවන්ට උගන්වන්න කියලා දීපියව ඇති, පොත් පෑම් පැන්සල් ආදී වශයෙන්. ඒ දීපු දේවල් ඔක්කොම අර ගිනි ගන්න ගේන් එළියට දැම්ම වගේ. ඒත් අපේ ජීවිතේ අර ගින්න ඉවර වෙලා ගේ පිච්චෙනකොට කොටසක් භාජන පිච්චිලා, තව කොටසක් ගේන් එළියට දාලා ප්‍රයෝජනෙ පිණිස පවතින මොනවාද? එළියට දාපු දේවල් පිච්චිච්චකින් ප්‍රයෝජනයක් නෑ. ඒ වගේ තමයි අපේ මේ ජීවිතේ. දැන් ඔබට අද දවසෙත් සිහිපත් කරන්න පුළුවන් ඇති, මට මේවා තියෙනවා, මෙහෙම තියෙනවා කියලා. හැබැයි ඔබ මරණයට පත් වෙනකොට ඔබේ ගේ ගිනි අරගෙන ඉවර වෙලා පිච්චල ඉවරයි. එතකොට ඔබ පරලොව ගියාට පස්සේ ඔබට නැවත ප්‍රයෝජනෙ පිණිස පවතින්නේ මනුස්ස ලෝකෙද දීපු දෙයද පරිහරණය කරපු දෙයද? දීපුදී. ආන් ඒකයි කියන්නේ දින්නම් සුක පලං හෝති, දීපු දෙයකින් නැවත සැපයක් නිර්මාණය වෙනවා කියලා කියන.
න දින්නං හෝති තන් තතා. දීපු නැති දෙයකි නැවත සැපයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් දේශනා කළ තියෙනවා තියෙන කොටත් දෙන්න කියලා කියනවා. හැම දවසෙම බුලුවන්කමක් නැහැ නේ එහෙමනේ. හැම කාලෙදිම දුෂ්කර අවස්ථා යෙදෙනවා. අමාරුකම් එනවා ජීවිතේට. ඒ වෙලාවට ඒත් දෙන්න කියලා කිව්වා. එහෙනම් දීම නතර කරන්න කවදද? ඈ? දීම නතර කරන්නේ නැහැ. දීම නතර කරන්නේ අපි පරලෝ යනවද මරණයට පත් වෙනවද එදාට තමා දීම නතර කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ළඟ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ මසුරු කෙනා දානි දෙන්නේ නැහැ කියලා කියනවා. මසුරු කෙනා කියන්නේ තමන්ගේ තියෙන දෙයක් තව කෙනෙකුට දෙන්න තියෙන අකමැති කෙනා. තමන්ගේ දෙයක් තව කෙනෙකුට දෙන්න අකමැති කෙනා මසුරු කෙනා දානි දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ දානි දෙන්නේ නැත්තේ බයක් නිසා කියලා කියනවා. මොකද්ද බය? මට නැති වෙයි. ඇයි දුන්නට පස්සේ මට නැති වෙයි? දැන් අපි ඔබෙන් මොනව හරි ඉල්ලුවොත් එමා මට මෙච්චරක් දෙන්න කියලා එකපාරම මොකද හිතෙන්නේ? දුන්නට පස්සේ මට නැහෙනේ කියලා එයා බය වෙනවා කියලා කියනවා. හැබැයි එයා බයෙන් ඉන්නෙත් ඇයි? දීපු නැති නිසාමයි කියලා කියනවා. ඔබට තේරෙනවද? බය නිසා දෙන්නේ නැහැ. දෙන්නේ නැති නිසාම බයෙන් ඉන්නවා. ඒ කොහොමද? දැන් ඔබ හිතන්න ඔබේ ජීවිතේ තියෙන දේවල් දැන් දෙන්න තියෙන දෙයක්නේ. ඒ තියෙන දෙයක් ගැන හිතනකොට හිතේ බයක් ඇති වෙන්නේ නැද්ද? හොරු ගනී, මට නැති වෙයි, විනාශ වෙයි, අනතුරක් වෙයි. ඔබ දීපු දේවලුත් ඇති. දීපු දෙයක් ගැන හිතනකොට එහෙම බයක් ඇති වෙනවද? ඈ? දීපු දෙයක් ගැන හිතනකොට මොකක්ද ඇති වෙන්නේ හිතට? සතුටක් ඇති වෙනවනේ. දෙන වෙලාවට කොයි තරම් අමාරුවෙන් හරි අමාරුවේ කරන්නම දෙයක් නැති නිසා දුන්නා කියලා හිතන්නකෝ. ඒක ගැන පසුතැවිල්ලක් ඇති වෙන්නේ සතුටක් ඇති වෙන්නේ. සතුටක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි දානය දෙන්න ලැබීම මේ ලෝකේ දුර්ලභ දෙයක්. එතකොට ඒක නිසා මසුරු කෙනා විතර මසුරු නැති කෙනා විතරයි දානයක් දෙන්නේ. මසුරුකම කියන්නේ ජීවිතේට කිලුටක්. දැන් මේ ලෝකේ ඔබ දැකලා ඇති දැන් අපිට පහුගිය කාලේ අපි ඉන්දියාවේ ගියා. ඉන්දියාවේ අපි මං හිතන්නේ කිලෝමීටර් 100ක් 150ක් වගේ මේ වාහනේ drive කරගෙන යනකොට අපි වාහනේක වෑන් එක ගියේ. එතකොට ඒ පටන් ගත්තේ යම් තැනකද අපි ගිහිල්ලා අපේ අසපුවේ නතර යන් අසපුව ළඟට ගියා. එතන නතර වුණාද ගම්මාන 100 ගානක් පහු කරගෙන ගියා. එතකොට ඒ හැම තැනකම නගරවල තියෙනවා. පුදුම විදිහට මිනිස්සු දුක් විඳිනවා. ඔබ දැකලා ඇති දඹදිව ගිහිල්ලා තියෙනවනම් මේ ලස්සන පිරිසිදු ඇඳුමක් ඇඳගත් කෙනෙක් නෑ හොයන්නේ. ලස්සනට සබන් ටිකක් ගාලා නාගෙන ලස්සනට ඉන්න කෙනෙක් නැහැ. මැස්සෝ පිරීලා. එතකොට වීදි වල පොඩි පොඩි කඩවල් දාගෙන ඒ වගේ නිකන් මෙහි පිට ජීවත් වෙන මිනිස්සු නෙමෙයි වගේ. අපි එහෙම මිනිස්සුන්ට අඩු කරලා හිතන්න හොඳ නැහැ. නමුත් කොහොම ජීවත් වෙනවද කියලා හිතාගන්න බෑ. ඒ දකින්නකොට පාර දෙපත හරිය සංවේගයක් ඇති වෙනවා. ඒ තත්ත්වයක් එයාලට උදා වුනේ මොකෙන්ද? දීපු නැති එකෙන්නේ මසුරුකමයි ඊර්ෂියාවයි. ඒ මසුරුකම නිසා දුන්නේ නැහැ. ඊර්ෂියාව තිබුණා ඒක නිසා අනුමෝදන් වුණෙත් නැහැ. ඒක නිසා යාලා මනුස්ස ලෝකෙට එනවා. දුප්පත් සුභ කියන තරුණිය අහනවානේ බුදුරජාන් වහන්සේගේ. මේ ලෝකේ සමහර අය ඉන්න හරි ධනවත් පෝසත් අය, සමහර අය ඉන්න ගොඩාක් දුප්පත්. එදා වේල කන්න නැති තරම්. මොකද්ද මේකට හේතුව කියලා? සසරේ දීපු කෙනාට ධනවත් වෙන්න පුළුවන් කිනෝ කියලා.
මනුස්සලෝකෙට ආපුවාම දීපු නැති කෙනාට එහෙම බෑ කියලා කියනවා. ඉතින් ඒ නිසා මසුරුකම කියලා කියන්නේ ඒ කාන්තේම කිලුටක්. ඒ නිසා පින්වත්නි අපි දානේ පුරුදු කරගන්න ඕනේ. දානේ කියන්නේ උතුම් දෙයක්. දානේ කියන්නේ මංගල කාරණයක්. ජීවිතේට සැපය ඇති කරලා දෙන දෙයක්. ඒක නිසා අපි තියෙන වෙලාවටත් දෙන්න ඕනේ, නැති වෙලාවටත් දෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන එක තැනක ශ්‍රද්ධාවන්ත කෙනාගේ සද්ධා අපදානීය ශ්‍රද්ධාවන්ත කෙනාගේ චරිත ලක්ෂණ තුනක් තියෙනවා කියලා කියනවා. පළවෙනි එක තමයි කියන සත්පුරුසානං දස්සන කාමෝ, සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් දකින්න ආසයි කියන අය ශ්‍රද්ධාවන්ත කෙනා. දෙවෙනි කාරණය තමයි සද්දම්මා සෝතු කාමෝ, ධර්මය අහන්නත් හරි කැමති කියලා කියන ශ්‍රද්ධාවන්ත කෙනා. ඊළඟ එක මසුරු මල නැති හිතින් එයා ජීවිතේ ගත කරනවා කියන. තවත් තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා ශ්‍රද්ධාවේ තරමට තමයි දෙන්නේ කියලා කියන. දැන් ශ්‍රද්ධා ගොඩාක් ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවා. හැබැයි භෝගයන්ගෙන් අඩුයි. භෝගයන්ගෙන් අඩුයි ශ්‍රද්ධාවෙන් වැඩි. එයාලා තමන්ට කණ්ඩ තියෙන ටික හරි දෙනවා. සමහර අය ඉන්න භෝගයන්ගෙන් අග්‍රයි. ගොඩාක් තියෙනවා. ශ්‍රද්ධාවෙන් අල්පයි. එයාලා කොච්චර තිබුණත් දෙන්න හිත නැමෙන්නේ. ඒක නිසා ශ්‍රද්ධාවේ තරමට තමයි දෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒක උන්වහන්සේ දේශනා කළා. ඒක ධර්මතාවයක්. ශ්‍රද්ධාවේ තරමට තමයි දෙන්නේ. ඒ ශ්‍රද්ධාවන්ත කෙනා දීම තුලින් සතුටු වෙන කෙනෙක්. ඒක නිසා. ඉතින් පින්වත්නි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙනවා දානයක් දෙනකොට සත්පුරුෂ දානක් තියෙනවා, අසත්පුරුෂ දානක් තියෙනවා. එතකොට අසත්පුරුෂ දානේ කරුණු පහක් තියෙනවා කියලා කිව්වා. ඒ තමයි අසක්කච්ඡන් දානං දේති. ලස්සනට පිළිවෙලට මනාකට සකස් කරන්නේ නැහැ. ඊට පස්සේ අසහත්තා දානං දේති. තමන්ගේ අද්දකින් දෙන්නෙත් නැහැ. අචින්තිකත්වා දේති. දෙනකොට කිසි ගෞරවයක් නැහැ. ඊට පස්සේ තියෙනවා අපවිද්දන් දේති. බැහැර කරන්න විසි කරන්න තියෙන දෙයක් තමයි දෙන්නේ. ඊළඟට අනාගමන දික්ටිකෝ දානං. මම මේ දානේ දෙනවා මේ තුලින් මට පින රැස් වෙලා නැවත සැප විපාක ලබා දෙනවා කියලා විශ්වාසයක් එයාගේ හිතේ නැහැ. දැන් අපිට මුණ ගැහෙනවා සමහර අය. එයාලා දානේ දෙනවා. හැබැයි විශ්වාසයක් නැහැ ආපහු තමන්ට මේකෙන් සැප විපාක ලබා දෙනවා කියලා. අපි හාමුදුරනේ දුන්න දීලා ඉවර වෙලා ආපහු ඔය ගැන හිතුවොත් එහෙම ඒක හොඳ නැහෙනි කියලා කියනවා. එහෙම නැ දානේ දීලා දැන් දානේ ගැන කියනකොට බුදුරජාණන් දේශනා කරා දානයක් මහත්ඵල මහානිසංස වෙන්න පූජා කරන අය තුල තියෙන්න ඕනේ කරුණු තුනක්. තා පුබ්බේව දාන සුමන දානේ දෙන්න කලින්ම සිත පහදවාගෙන ඉන්න ඕනේ කියන. දදංචිත්තම් පසාදේ දානේ දෙන අතරතුරත් හිතේ පැහැදීමෙන් සතුටින් ඉන්න ඕනේ කියනවා. දත්වා අත්තමනෝ හෝති. දීලා ඉවරුණාට පස්සේ හිතේ පැහැදීමෙන් සතුටින් ඉන්න ඕනේ කියලා කියනවා. එතකොට ඒක තමයි දානයක් දාන සම්පත්තිය කියලා කියන්නේ. දානයකට උවමනා කරන මූලික දේ. දැන් අපිට දානයක් පූජා කරන්න ගියපු ගමන් අපි අර භෞතිකව එකතු කරගන්න දේ ගැන තමයි අපි හිත හිත ඉන්නේ. කෑම වේලක් දුනොත් වෑංජන මොනවාද බත් මොනවාද කියලා වෙන මොනවා හරි දුනොත් ඒත් ඒ වගේ. ඒක නෙමෙයි ඇත්තටම තියෙන්න ඕනේ. දෙන දේ ප්‍රණීත වෙන්න පුළුවන්, කටුක වෙන්න පුළුවන්. බුදුරජාණන් දේශනා කළ තිරි දාන දෙනකොට යථා බලං යථා සන්තති. තමන්ට පුළුවන් විදිය තමන් තේරුම් ගන්න ඕනේ. තමන්ට තියෙන තරම තමන් තේරුම් තියෙන විදියට පුළුවන් විදියට තමයි දානෙ දෙන්න කියන්නේ. ඒතර දැන් සමහර අය නෝ ණය වෙලා ලෝකෙට ලොකුවට දන් දෙනවා. ඒක හරිද? ඒක හරි නැහැ.
ණයවැවී දන්දීමක් ගැන ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. තියෙන්නේ චුට්ටයි නම් ඒ තියෙන ටික දීපුවම හරි. හැබැයි තියෙන්න ඕන මොකද්ද? සිතේ පැහැදීම. දන් දෙන්න කලින් හිතේ පැහැදීම තියෙන්න ඕනේ. දෙන වෙලාවෙත් හිතේ පැහැදීම තියෙන්න ඕනේ. දත්වා අත්තමනෝ දීලා වුණාට පස්සේ හිතේ පැහැදීම තියෙන්න. ඕගොල්ලෝ දන්නවත් දන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ එක ගමක් තිබුණා තූණ කියලා. ඒ තූණ ගම ඔක්කොම බ්‍රාහ්මණ වංශිකයෝ හිටියේ. ඒ බ්‍රාහ්මණ පිරිස බුදුරජාණන් වහන්සේට සංඝයාටත් කැමති නැහැ. මොකද ඒ බ්‍රාහ්මණ පිරිස තමයි සමාජයේ වැඳුම් පිදුම් ලැබමේ රජතුමාට අනුග්‍රහ කරගෙන ඉඳපු පිරිස. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා අර ඒ කාලේ කුල ભેදි තිබුණානේ ගොඩාක්. එතකොට බුදුරජාණන් වහන්සේ කුලය කියන එකට වැදගත්කම දෙන්නේ නැතුව කරන දේෙන් තමයි කෙනෙක් වසලෙක් වෙන්නේ බ්‍රාහ්මණෙක් වෙන්නේ කියලා එහෙම කියලා අඩු කුලේ අය සුනීත සෝපකලා වගේ අය පැවිදි වෙලා රහතන් වහන්සේලා දෙවිවරු ආව වන්දනා කරන්නේ. රජවරු වන්දනා කරනවා. මේකට අකමැත්තෙන් හිටියේ මේ බමුණු ගමේ අය. එතකොට බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ඔය බමුණු ගමේ චාරිකාවේ වඩින්න නියමිත වෙලා තිබුණා. එන ආරංචියට මේ බමුණු ගමේ ඔක්කොම අය එකතු වෙලා රැස්වීමක් තියලා කිව්වා අපේ ගමට ශ්‍රමණ ගෞතමයන් එක්ක භික්ෂුන් වහන්සේලා එනවා කවුරුවත් කිසිම දෙයක් දෙන්න බෑ කියලා කිව්වා දානෙට. අඩුම තරමේ වතුර බින්දුවක්වත් දෙන්න බෑ කියලා කිව්වා තහනම් කරලා. එතකොට ඉතින් කතාවන ලින්ක් තියෙනවනේ අරන් බිව්වොත් වතුර. එහෙනම් ගෙදර ප්‍රයෝජනයට වතුර ගෙදෙට්ට එකතු කරගෙන භාජනවලට ලින්ක් පිදුරු දාලා වහපලා කියලා කිව්වා. දැන් කොහොමද එතකොටනේ මේ කවුද වඩින්නේ? දේව මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 නමක් එක්ක හොඳයි කියලා කට්ටිය මෙහෙම කතා වෙලා එදා ගමටම නිවාඩු වගේ. පාරේ කවුරුවත් නැහැ මිනිස්සු. ගෙවල් දොරවල් ඔක්කොම වහලා. ගම පාළුවට ගිහිල්ලා වගේ. අනේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලයි ගමට පිණ්ඩපාතේ වැඩියා. දැන් මිනිස්සු ඉන්නද පිණ්ඩපාතේ බෙදන්නේ? නැහැ. ඔක්කොම ගෙවල් ඇතුළට වෙලා. දැන් සවහලා ගියක් ගානේ ඉන්න විනාඩි දෙක තුනක් මුකුත් නැහැ. ඊළඟ ගෙට යනවා. එතන ඉන්න විනාඩි කීපයක් මුකුත් නැහැ. එතන යනවා. ඔහොම ඔහොම යනකොට එක ස්වාමීන් වහන්සේ නමකට කැරකිල්ල හැදුනා. ඇයි පිපාසයේ බඩගින්නේ ලිඳ ළඟට ගියාට වතුර ටිකක්වත් නැහැ. බොන්න විදියක්. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඔහොම යන ගමන් ගෙයක් ළඟ හිටගෙන ඉන්නකොට කැරකිල්ල හැදිලා කලන්තේ හැදිලා වැටුණා. ඒ ගෙදර හිටිය වෙලාවට දුවක් විතරයි. ඒ දුව කල්පනා කරා අපේ ගෙදරට ඇවිල්ලා ශ්‍රමණේක් මේ දැන් වැටිලා මිදුලේ. අනේ වතුර ටිකක්වත් දෙන්න මට අවස්ථාවක් නැහැ. මට මොනවා වුණත් කමක් නැහැ. මං මුන්නහසට වතුර ටිකක් හරි පූජා කරන්න ඕනේ කියලා දුවගෙන ගිහිල්ලා ඇහුවා. වටපිට බැලලා කවුරුත් පේන්නේ නැහැ. ස්වාමීනි මොනවද ඕනේ කිව්වා. මේ ස්වාමීන් කෙන්දිරි ගඟක පැන් ටිකක් කියන. ගේ ඇතුළට දුවගෙන ගිහිල්ලා ජෝගුවකට වතුර ටිකක් අරගෙන ඇවිල්ලා ස්වාමීනි මෙන්න පැන් කියලා ළඟින් තියලා ගියා. ඇයි දැක්කොත් හොඳ නෑනේ බමුණුනේ. ඊට පස්සේ දැන් ඔන්න දෙන්න කලින් හිතේ පැහැදීමක් තිබුණ නැද්ද? තිබුණා. ජීවිතෙත් අත්හැරලා. ඊට පස්සේ දෙන වෙලාවෙත් හරි සතුටින් පැහැදීමෙන් දුන්නේ නැත්තම් නොදීන්න තිබුණා නෝන තර. ඊට පස්සේ දීලා ඉවරලා ගෙට ගියා. ගෙට ගිහලා මං හරි දේ කළා. මං හරි දේ කළා. මං කලේ වැරදි දෙයක් නෙමෙයි කියලා මෙයා මේ ගැන හිත හිත සතුටින් ඉන්නවා. එතකොට මේ ශාසෙ පැන් ටිකක් වලදලා මූණත් හොදගෙන ගියා. බුදුරජාණන් සංඝ එදා හවසම පිටත් වුණා ඒ ගමේ. ඊට පස්සේ ගමම රැසීම එකතු කරා. එකතු කරලා හැමෝටම හරි සතුටුයි දැන්. ඒ ගමේ කවුරුවත් බණ ඇහුවේ නැහැ. කවුරුවත් පැවිදුණෙත් නැහැ. ඉක්මනින්ම ගියා කියලා සතුටු වෙනකොට ඔය වගේ ඒවා හොරෙන් කරන්න බෑනේ. හොඳ දෙයක් කරනකොට ඕ ඉතින් ඊට පස්සේ ඔක දැකලා කවුරු හරි බ්‍රාහ්මණ 100 කෙනෙක් දැකලා පිරිස මැදට ඇවිල්ලා කිව්වා එකීෙකුට බැරි වුණා කිව්වා
අපේ මතයෙන් එකියක් බ්‍රහ්මයාට විරුද්ධ වුණා කිව්වා. එකියක් වසලයන්ට වතුර දුන්නා කියලා කිව්වා. කවුද කියලා ඇහුවා. ආන් අර කෙලී කියලා කිව්වා. සභාව ඉස්සරහට ගත්තා නඩු අහන්න. ඊට පස්සේ අහනවා මොකද උනේ කියලා ඇහුවා. මෙයා කිව්වා මේ මගේ ගෙදර ඉස්සරහ ශ්‍රමණයෙක් වැටුණා. ඉතින් මට බලාගෙන ඉන්න බෑ, මම වතුර ටිකක් දුන්නා කියලා කිව්වා. ඔබ කලේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා කිව්වා. දැන් දන්න හොඳටම දඬුවමක් ලැබෙනවා කියලා. මෙයා මොකද්ද කිව්වේ? හරි දෙයක් කිව්වා. මොකද්ද හරි දෙය? කලන්ත හැදිලා කැරකිල්ල හැදිලා තමන් ගෙදර ඉස්සරහ වැටිච්ච කෙනෙකුට වතුර ටිකක් දීප. නෑ කිව්වා. උඹ වැරදි දෙයක් කරේ කිව්වා. උඹ මේ බ්‍රාහ්මණ වංශයටම කරේ නිගාවක් කියලා කිව්වා. ඒක නිසා උඹට දඬුවමක් දෙනවා කියලා කිව්වා. මොකද දඬුවම? ගල් ගහන මරන්න. ඔක්කොම ගල් හොයාගෙන ආවා. කඩුල් බාග බාග ලොකු ගල් අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා මේ දුවව මැදි කරලා ගල් ගහනවා. ඔබ හිතන්නේ ගල් පාරවල් වදිනකොට ඒ දුවගේ හිත වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වුණේ නැහැ. ඕකයි දැන් වතුර ටිකක් දුන්නේ. ඊට පස්සේ මේකට දඬුවමක් දැන්. එතකොට එයාට කියන්න තිබුණනේ අනේ මම බුදුරජාන් වහන්සේට ඉරිදි තියනවා කිව්වා. බුදුරජාන්සේට අනිත් අය කරදරයට වැටුණා පේනවා කියලා කිව්වා. කෝ ඉතින් ඇවිල්ලා මම වතුර ටිකක් දීපේක නිසා මම මේ විඳවනවා. ඉතින් බුදුරජාන්සේට මාව බේර ගන්න පුළුවන් කියලා හිතුවද එහෙම? අද හිතන්නේ නැද්ද එහම? ඈ? අද මේ මාසෙකට සැරයක් පන්සලට දාන ටිකක් අරන් ගිහලා දෙනවා. පවුලේ කවුරුවත් ලෙඩ වෙන්න බෑ. දරුව විභාගයෙන් ෆේල් වෙන්න බෑ. මොනව හරි දෙයක් වුණොත් අපි මෙච්චර පිං කරනවා, අපිටමයි මේ කරදර කියලා ඔබත් කියලා ඇති සමහර විට. ධර්ම ඉගෙනගෙන නැත්තා. එහෙම වෙන්නේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ පැත්තවත් බැලුවේ නැහැ. එයා කරගන්න ඕන දේ කරගත්තේ නැද්ද? පින කරගත්තා. එයාට ගල් ගහලා ගල් ගහලා ගල් වැදුන ඔළුවේ ඇඟේ මේ හැමතැනම ගෙඩි ගෙඩි ආවා. ලේ ගලලා කලන්තේ හැදිලා එයාලා එහෙමම ගල් ගහලා මැරුවා. මොකද්ද වරද? වතුර ටිකක් දීපියක. මෙයා කෙලින්ම ගිහිල්ලා ඉපදුනේ දෙවියන් අතර දිව්‍ය විමානයක. මුගලන් ස්වාමීන් වහන්සේ දවසක් වඩන ලස්සන දිව්‍ය අප්සරාවක් දිව්‍ය විමානකින් පහළට ඇවිල්ලා වන්දනා කළා. ඒවලා තමයි උන්වහන්සේ මේ විස්තරේ ඇහුවේ. ඒ නිසා අපිට හිතනද වතුර ටිකක් දීලා දිව්‍යයන් අතර යන්න පුළුවන් වෙයි කියලා? බෑනේ. ආන් ඒකයි. ඉතින් ඒ නිසා වතුර ටිකක් දීලා පුළුවන් දිව්‍ය ලෝකයන්. තව එක අවස්ථාවක් තියෙන එක දෙවි කෙනෙක් මුණ ගැහෙනවා මේ ස්වාමීන් වහන්සේ නමකට. ඒ දෙවියා ගින් අහනවා ඔබ මනුස්ස ලෝකේ ඉන්නකොට මොකද්ද කරපු පින කියලා. එතකොට කියනවා එදා ස්වාමීන් වහන්සේ නම පාරේ වඩිනවා කියලා කිව්වා. උන්වහන්සේගේ සිවුර ඉරිලා ඒ වෙලාවේ හිතුවා කියලා කියනවා අනේ උන්වහන්සේට ඉදි කට්ටක් නැති වෙති. ඒකනේ මේ සිවුර ඉරිලා මහගන්න විදියක් නැතුව තියෙන්නේ කියලා. මං සදහසිතින් ඉදි කට්ටක් පූජා කරගත්තා. ඒකේ විපාකින් කියන මම මේ දෙවියන් අතර ඉපදුනේ. අපිට හිතන්න පුළුවන් ඉදි කට්ටක් දීලා දෙවියන් අතර යන්න පුළුවන් කියලා. පුළුවන් වුණා. බලන්නනේ එහෙනම්. එහෙනම් දානේ කියන එකේදී තියෙන්න ඕනේ ප්‍රණීතද කටුකද ගොඩාක්ද ටිකක්ද කියන එක නෙමෙයි. දානේ පූජා කරනකොට තියෙන්න ඕනේ හොඳට සිත පහදවගෙන කර්මඵල විශ්වාස කරන දානේ දීම. ඒක නිසා දානෙට දෙනකොට අර අසත්පුරුෂ කරුණ කිව්වේ පිළිවෙල සකස් කරන්නේ නැතුව, ගෞරවයක් නැතුව, බැහැර කරන අදහසින් පින්පව විශ්වාස කරගන්න නැතුව දෙනවනම් අසත්පුරුෂ දානයක් කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා සත්පුරුෂ දානෙත් තියෙනවා කියලා කිව්වා. සත්පුරුෂ දානේ ලක්ෂණ පහක් තියෙනක මොනවාද? ශ්‍රද්ධාවෙන් දෙනවා. සකස් කරලා දෙනවා. සුදුසු වෙලාවට දෙනවා. ඒ වගේම දෙන දෙයට බැඳෙන්නේ නැතුව අත්හැරලා දෙනවා. ඒ වගේම දෙනකොට තමන් පීඩාවටපත් නොවි පීඩාවටපත් නොකර දන් දෙනවා කියලා කිව්වා. ඔය ආනිසංස ඔය සත්පුරුෂ ගුණ පහට
ආනිසංසත් පහක් තියෙනවා කියලා කියනවා. පොදුවේ දානේත් ලැබෙනවා කියලා ධනේ දාන්නේ ආඩ්ඩි වෙනවා. ඒ වගේ මේ ශ්‍රද්ධා ඉදීපම ගොඩාක් ලස්සන කෙනෙක් වෙනවා කියලා කියනවා. දැකුම් කළු කෙනෙක් වෙනවා කියනවා. සකස් කරලා දීපු නිසා කීකරු ස්වාමි පුරුෂයෙක් බිරිඳක් දරුවෝ සේවක පිරිස් ලැබෙනවා කියලා කියනවා. ඊළඟට සුදුසු වෙලාවට දම්පැන් පූජා කරපුවාම අනාගත සසරේ උපදිනකොට තමන්ගේ යහපත පිණිස සුදුසු දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඒ දෙනකොට බැඳෙන්නේ නැතුව දීපුවාම අනාගත සසරේ පින විපාක දෙනකොට ලැබෙන දේවල් හොඳට පරිහරණය කරන්න හිතෙන මෙනවා. පීඩාවටපත් නොවි පීඩාවටපත් නොකර දීපුවාම තමන්ට හම්බෙන භෝග සම්පත් ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ කියනවා. ජලයෙන් විනාශ වෙන්නේත් නැහැ. සොර සතුරන්ට ගන්නත් බෑ කියලා කියනවා. ඒ නිසා මේ දානීය පූජා කරනකොට ටිකක් වේවා ගොඩක් වේවා ඔය සත්පුරුෂ ගුණ තුල පිහිටලා දෙන්න ඕනේ. දවසක් එක බ්‍රාහ්මණ කෙනෙක් බුදුරජාණන් ළඟට ඇවිල්ලා අහනවා, භාග්‍යතුන්ස මට මෙහෙම කතාවක් අහන්න හම්බුණා කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කියනවා, මටමයි දෙන්න ඕනේ, මගේ ශ්‍රාවකයන්ටමයි දෙන්න ඕනේ, වෙන කාටවත් දෙන්න එපා. ස්වාමීනි, ඔය කතාව ඔබ වහන්සේ කියපු දෙයක්ද කියලා ඇහුවා. එතකොට කියනවා, බ්‍රාහ්මණය මං ඔහොම දෙයක් කියලා නෑ කියලා කිව්වා. ඔහොම කියනවා නම් එයා මට අභූතෙන් චෝදනාවක් කරන කෙනෙක් කියලා කිව්වා. එහෙම කියලා උන්වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණය මං මෙහෙමනම් කියනවා කියලා කිව්වා. කොහොමද තමන් උයා පිහා ගන්න භාජන, තමන් කෑම කන භාජන සෝදලා පිරිසුදු කරනකොට ඉඳුල් ඉතුරු වෙනව නේද? ඔන්න ඉඳුල් ටික විසි කරනකොට මේ ඉඳුල් ආහාර කරගෙන ජීවත් වෙන සත්වයන්ට මේ දේ ආහාරයක් වේවා කියලා විසි කරනවා නම් එතන පින රැස් වෙනවා කියලා කියනවා. එහෙම එකේ මිනිසියෙකුට දුන්නොත් කවර කතාවද කියලා කියනවා. දැන් බලන්න අපි පුරුද්දක් හැටියට ඔක තියෙනවද? උයන පිහන භාජන විසි කරනකොට සෝදලා සත්තුන්ට ආහාරයක් වේවා කියලා විසි කරන්න. සෝදලා නම් විසි කරනවා. හිතන්න ඕනේ. හිතුවොත් තමයි එතන පින රැස් වෙන්නේ. ඊළඟට සාරිපුත්යන් වහන්සේට දේශනා කරලා තියෙන එක තැනකදී බුදුරජාන් වහන්සේ දානේ වටිනාකම බුදුරජාණන් වහන්සේ තරම් දන්නවනම් තමන් කෑම කාලේ ඉවර වෙලා බත් කටක්වත් අන් අය වෙනුවෙන් අත් නොහැර එයා කෑම කන්නේ කියලා කියනවා. ඒ කියන්නේ චුට්ටක් හරි ඉතුරු කරලා බත් කටක් සතෙකුට දුන්නත් එතන පින් වැස් වෙනවා කියනවා. ඔය සද්ධර්ම රත්නාවලි කියන පොත් වහන්සේගේ සඳහන් වෙන එක කතාව ලංකාවේ වෙච්ච සිද්ධියක්. එක රජතුමාගේ ඇමති කෙනෙක් ගිහිල්ලා තියෙන වෙන ගම්මානයකට රජතුමාගේ කටයුත්තකට රාජකාරියකට. ඒ ගම මාළු වල්ලන ගමක්, කෙවුල් ගමක්. එතකොට දැන් රජතුමාගේ ඇමති කෙනෙක් ආවා කියලා ගමේ අය හරි සතුටු වෙලා කන්න බොන්නත් දීලා කාලා බීලා හොඳට සින්දු කියලා නටලා රජතුමාගේ සේවකයන්ට දැන් එහෙම අදටත් තියෙනවන්නේ ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් ආපුවම පාටියක් දානවා කියලා. ඒ වගේ දෙයක් තමයි වුනේ. ඊට පස්සේ ඔන්න එදා කාලා නිදාගත්තා. දැන් රජතුමාගේ ඇමති කෙනෙක් නෙමෙයි. පහෝදා උදේමට හරි බඩගිනි. කතා කරලකෝ මට හරි බඩගිනි, කෑම ටිකක් දීපල්ලකෝ කියලා කිව්වා. එතකොට මිනිස්සු මොකද කරේ, කෑම උයලා තිබුණා මේ මස් වෑංජනයක් එක්ක. මෙයාට ලොකු බත් පිඟානක් බෙදලා දුන්නා. මෙයා බත් කන්න කියලා අර මස් කෑල්ලකුත් එක්ක එකතු කරලා අනනකොටම එතෙන්ට බැල්ලියක් ආවා. බැල්ලි ඇවිල්ලා නගුට වන වන ඉන්නකොට කේන්ති ගිහිල්ලා අර අතට ගත්ත බත් පිඩෙන් මස් කෑල්ලත් එක්ක එහෙම බැල්ලිට ගැහුවා. දැන් ගහපු ගමන් මස් කෑල්ල නෙවැටුනේ, බැල්ලි එක කන්න පටන් ගත්තා. කනකොට හිතුවා කමක් නෑ, ඒකෙත් බඩගින්නේ ඉන්නේ, මමත් බඩගින්නේ ඉන්නේ,
කිලෝට දැන් හොඳයි කමක් නැහැ. දැන් දෙන්න කලින් හිතේ පැහැදීම තිබුණාද? නැහැ. හැබැයි දුන්නට පස්සේ හිත පැහැදුණා කමක් නැහැ කියලා. බැල්ලියකට දීපු බත් ටික. ඊට පස්සේ ඔන්න ඒ කටයුතු කරලා ඉවර වෙලා මෙයා අතරමඟ යන්න පිටත් වුණා. යනකොට ඉතින් කැලෑ පාරවල්නේ තියෙන්නේ. මගදී හොරු කණ්ඩායමක් අහුවෙලා ඒ හොරු කණ්ඩායම මෙයාට ගැහුවා. ගහනකොට මෙයාට පිනක් හැටියට සිහිපත් වුණා, මම බැල්ලියෙකුට කෑම ටිකක් දුන්නා කියලා. එහෙම සිහිපත් කරලා ඔන්න ඊට පස්සේ මෙයා මැරුණා. එහෙමම කැලේ මැද මැරිලා අර බැල්ලිට කෑම ටිකක් දීපු එකේ විපාකෙන් එයා ඒ ගමේම සිටු පවුලක ඉපදුණා. අන්න දැන් පොඩි කුමාරයා අවුරුදු 7න් රහතන් වහන්සේලා සුරු කරන්න ලැබුණා. පැවිදි වුණා අනුරාධපුරේ. පැවිදි වෙලා ටික කාලයක් ඔහොම ඉන්නකොට ලකූ නියගයක් ආව. ඔබ අහලා ඇති බැමිණි තියාසෑය කියලා වලගම්බ රජතුමායි කාලේ තිබුණේ ඔය නියගේ. ඒ නියගේ කාලේ මිනිස්සු ඔක්කොම මේ ප්‍රදේශ අත්හැර යනවා. යනකොට මේ ස්වාමීන් වහන්සේ දැන් ටිකක් තරුණ ස්වාමීන් වහන්සේ. මිනිස්සු ඇවිල්ලා කිව්වා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ අපිත් එක්ක යමු, මේ ප්‍රදේශ ඉඳලා අපිට ජීවිතයක් නැහැ කියලා කිව්වා. එතකොට මේ ස්වාමීන් කිව්වා, අනේ පින්වත, මේ මහසෑය තියාගෙන මහසෑය තනි කරලා පාලු කරලා, මහසෑය කියන රුවන්වැලි සෑය, මට බෑ කොහෙවත් යන්න, මම සෑයටවත් පිළිවෙත් කරගෙන ඉන්නවා, කෑම ලැබුණොත් කනවා, නැත්තම් බෙහෙම මෙරලා යයි කියලා කිව්වා. දැන් මේ කලින් ඇමති කෙනා, මෙයාගේ දෙවෙනි ජීවිතේ මේ අපි කතා කරන කතාවේ, මෙයා ඊට පස්සේ සෑයටවත් පිළිවෙත් කරලා තමයි ගල්ලෙන තිබ්බා. ගල්ලෙනට ගිහිල්ලා සුදුසු වෙලාව ආවට පස්සේ දානට අපි 10:00 11:00 කියලා පාත්‍රය තැරියගෙන එළියට බහලා හිතුවා, මට පිනක් තියෙනවා නම් කෑම ටිකක් ලැබෙයි කියලා හිතලා එළියට බැස්සා. එළියට බහලා පාත්‍රය තියාගෙන ඉන්නකොට ඒ ගහේ හිටිය වෘක්ෂ දේවතාවිය. ඒ වෘක්ෂ දේවතාවිය දැක්ක මෙයාට පිනක් තියෙනවා කියලා ඉවරලා දිව්‍ය භෝජන දුන්නා. දිව්‍ය භෝජන දුන්නට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දැන් ඔන්න ඒ ආහාරය අනුභව කරා. බඩගිනි නැති වුණා හිටියා. ඊළඟ දවසෙත් ඔහොම වෙනවා. ඒ වෙනකොට කාලයක් ගියා. දැන් මෙහෙම මිනිස්සු කවුරුත් නැහැ, දෙවියන්ගෙන් ලැබෙන ආහාර ඔව අනුභව කරලා හිටියා. දවසක් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කර, අනේ මට කලින් ජීවිත දකින්න නුවණ නැහෙනි, මට මෙච්චර දුර්භීක්ෂක මේ කැලය මැද මෙහෙම දිව්‍ය බෝජුන් ලැබෙන්න, මම අතීතයේ බුදු කෙනෙකුට, පසේ බුදු කෙනෙකුට, රහතන් වහන්සේලාට දානේ පූජා කරන්න ඇති, එහෙම නැත්නම් කොහොමද මෙහෙම වෙන්නේ කියලා හිතලා කල්පනා කරා. මට පේන්නේ නැතික මං දෙවගණගෙන් අහන්න ඕනේ කියලා හිතුවා. හිතලා පහෝදා දානේ බෙදන්න යනකොට කිව්වා, මට දානේට කලින් කාරණයක් දැනගන්න ඕනේ කිව්වා. මොකද්ද කියලා ඇහුවා. කිව්වා, මේ දුර්භීක්ෂ කාලෙක මිනිසු දුකට පත්වලා ඉන්නකොට මට මේ බොජුන් ලැබෙන්නේ මම සසර එනකොට බුදු කෙනෙක් දැකලා දානේ පූජා කරලාද, ඒ වගේම රහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලාට දානේ පූජා කරලාද කියලා ඇහුවා. එතකොට දෙවඟන කියනවා, ඔබ එහෙම බුදු කෙනෙක් දැකලා දානයක් පූජා කරපු කෙනෙක් නෙමෙයි කියන. ඒ වගේම පසේ බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකට දානයක් පූජා කරලා නැහැ කිව්වා. කලින් ජීවිතේ බඩගින්නෙන් ඉඳපු බැල්ලියෙකුට මෙහෙම මස් කොටසක් එක්ක දමලා ගහපු කෑම කනකොට ඔයා හිත පහදවා ගත්තා. ඒ පිනෙන් කියලා කියනවා මේ ලැබෙන්නේ. බලන්න එතකොට පින කොහොමද කියලානේ. අපිට හිතාගන්න බෑ නේද කොහොමද වෙන්නේ කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දෙන්න කියලා කියන්නේ. එතකොට මේ සමග හිතේ සතුටක් හිතන. අනේ තිරිසන් සතෙකුට දීලා මෙච්චර විපාකයක් ලැබෙනවා නම් මට, මම මේ පැවිදිලා ඉන්නේ බුද්ධ ශාසනයක, ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහණේ කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා හිතනකොට හිතේ පංච නීවරණ යටපත් වුණා කියන. හිත සමාධිමත් වෙලා එහෙම මාර්ගඵල ලැබලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ පින්වත්නි, අපි රැස් කරගන්න මේ දානය තුලින් රැස් කරගන්න පින අහවල් දවසේ මේ විදිහට මෙතනදී ඉවර වෙනවා කියලා කියන්න බෑ.
බුදුරජාණන් දේශනා කරා මංකෝ චලාංගික දානයක් කියලා දානි දෙන කෙනා තුල තියෙන කරුණු තුන. පුබ්බේව දානසම දානි දෙන්න කලින් සිත පහදවා ගැනීම, දෙන වෙලාවේ සිත පහදවා ගැනීම, දුන්නට පස්සෙ සිත පහදවා ගැනීම, පිළිගන්න අය තුලත් තියෙන ඕනක කරුණු තුනක්. ඒ තමයි රාගය නැති කරපු අය, ද්වේෂය නැති කරපු අය, මෝහය නැති කරපු අය වෙන්න ඕනේ. නැත්නම් රාග ද්වේෂ මෝහ නැති කරන්න වීරිය කරන අය වෙන්න ඕනේ කියන. එතකොට අංග 6යිනේ. ඔය අංග 6න් යුක්තව පූජා කරන දානේ විපාකය මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ කියනවා. හරියට මහ මොහොත ළඟට වාජනයක් අරගෙන ගිහිල්ලා මොහොතේ වතුර 1යි 2යි 3යි කියලා මැනල ඉවර කරන්න බෑ කියනවා. ආ මේ වගේ කියලා කියනවා. ඒ චලාංගික අංග 6කින් යුක්තව දෙන දානේ රැස් වෙන පින මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ කියලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, දැන් අපි ජීවත් වෙන්නේ බුද්ධ ශාසනය පවතින කාලයක ලෝකේ. දම්පැන් පූජා කර ගැනීමෙන් අග්‍රම අග්‍ර පිනක් ලැබෙන්නේ බුදුරජාන් වහන්සේට දම්පැන් පූජා කිරීමෙන්. ඒ වගේම ඒ රහතන් වහන්සේලාට දම්පැන් පූජා කිරීමෙන්. ඉතට අපිට තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයන් හැටියට බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, මාර්ගඵලලාභි උත්තමයන් සිහිපත් කරන දම්පැන් පූජා කරන ලැබෙනවා කියන්නේ මොන තරම් භාග්යක්දන. ඒ නිසා අපේ ජීවිතයේ අපිට පුළුවන් නම් එදිනෙදා හැමදාම ඔය විදිහට දවස පටන් ගත්ත දවසේ නම් අපිට පුළුවන් දවස පටන් ගන්නකොට මුලින්ම බුදුරජාණන්සේට පැන් වීදුරුව පූජා කරලා, උදේට බුද්ධ පූජාව පූජා කරලා, දවල්ටත් ගෙදර ඉන්නවා නම් පුළුවන්කමක් තියෙනවා නම් බුදුරජාණන්සේ දානි පූජා කරලා, හවසට ගිලම්පස මල් පූජා කරලා, එතකොට දවසේ කටයුතු නිමා කරන්න එක දවසට කොච්චර පින් රැස් වෙනවද? ඉතින් දවස් දෙක තුන හතර පහ මාසයක් අවුරුද්දක් අවුරුදු කීපයක් කළොත් එහෙම අපිට කොච්චර අපි හිස් ඇතින් මැරෙයිද එහෙම වුණොත්? එහෙම නෑ නේද? ආන් ඒක නිසා මංගල කාරණයක් කියලා අපි දැනගන්න ඕනේ. මසුරුකමෙන් අපි එකතු කරන එක නෙමෙයි මංගල කාරණයක් වෙන්නේ. මසුරුකමෙන් එකතු කරොත් මොකද වෙන්නේ? මරුණට පස්සේ එකතු කරපු එකේම සතෙක් වෙලා උපදිනවා, පෙරේතෙක් වෙලා භූතෙක් වෙලා උපදිනවා. එහෙම ඉපදුනාට පස්සේ ඒක මංගල කාරණයක්ද? දැන් අද මැරෙන ගොඩාක් අයට වෙන්නේ ඒකනේ. මරුණට පස්සේ දැන් බලන්න, මරණ ගෙදරක් වුණාට පස්සේ කවුරුවත් එයා දිව්‍ය ලෝකෙ ගියා කියලා පිළි අරගෙන කතා කරන අය ඉන්නවද අපි අතර? කවුරුත් කතා කරන්නේ කොහොමද? හීනෙන්වත් දැක්කේ නැද්ද? අවනේ පොඩි අය හරියට බය වෙනවා. ඇයි දන්නේ? ඇද යට දොර මුල්ල බලන්න බයයි ඊට පස්සේ. මොකද? මැරිච්ච එක්කෙනා මැරිලා පෙරේතව පෙරේතිව වෙලා ඇවිල්ලා දේවාලයට යනවා ඊට පස්සේ. දේවාලයට ගිහපු ගමන් මොකද්ද කියන්නේ? දෙවියන් අතර ඉපදිලාද කියන්නේ? ඇඳුම් නෑ කියලා කියනවා. නැත්තම් කණ්ඩ නෑ කියලා කියනවා. ඒකට මෙහෙම පූජාවක් තියන්න කියලා කියනවා. ඉතින් ඔය ඉරණම නේද ගොඩාක් අයට අත් වෙලා තියෙන්නේ? මේ බුදුන්ට දානේ පූජා කරපු අයනේ, සංඝුන්ට දානේ පූජා කරපු අයනේ. ඇයි එහෙම උනේ? කරන්නම් වාලේ කරා. තේරුමක් ඇතිව කරුණු කාරණා දැනගන්න නැතුව කරා. දානේ තුලනු නම්බුව වෙනවා. දානේ දීලා මම මෙච්චරක් දුන්නා, මන්නේ මේක කළේ, මන්නේ මේක කරේ, මමයි මේක කරේ කියලා දෙන දෙයට බැඳලා ඉඳලා. ඉතින් ඒක නිසා දෙන දෙයට බැඳීම කියලා කියන්නේ පින්වත්නි, දානේ මහත්ඵල වෙන්න උපකාරන දෙයක් නෙමෙයි. වපුත්තක සිටුවරය කියලා කතාවක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියා තගරසිකී කියලා. පසේ බුදුරජාණන් පිණ්ඩපාත වැඩියා එක සිටු මාලිගාවකට. සිටුවරයා ගෙදරින් පිටත් වෙන වෙලාවක සේවකයන්ට කතා කරලා කිව්වා, මේ ශ්‍රමණයන් වහන්සේට දාන ටිකක් දෙන්න කියලා. මිනිස්සු දානි හදලා පාත්‍රයට පුරවලා දුන්නා. පාත්‍රය අරගෙන යන්න යනකොට අර සිටුවරයා ආපහු වෙනවා. ඊට පස්සේ ඇහුව, දානි හම්බුණාද? කිව්වා හම්බුණා. කෝ බලන්න කියලා පාත්‍රය බැලුවා. බලනකොට පාත්‍රය පිරිලා දානි එකපාරම හිතුණා, මෙච්චර මොකටද දුන්නේ? මම මෙච්චර දෙන්න කිව්වේ නෑනේ.
මේ ටික මෙයාට දෙන්න නැතුව මේ වැඩකාරයෙකුට දුන්නන ටිකක් වැඩිපුර වැඩ කර ගන්න තිබුණා කියලා. ඔච්චර කිව්වේ නෑ කවුරුවත් එක්ක. හිතුවා. එයා මරණින් මත්තේ මිනිස්සු අතර ඉපදුණා දීපු නිසා. හත් වතාවක් සිටුවරෙක් වෙලා ඉඳලා තියෙනවා. හැබැයි එක වතාවකවත් ලස්සනට ඇඳුමක් ඇඳලා නැහැ. එක වතාවකවත් බඩ පිරෙන කෑමක් කාලා නැහැ. එක වතාවකවත් සුවපහසු වාහනයක ගමන් බිමන් කරලා නැහැ. ඒ පිනක් දිවර වෙලා ගියා හත් වතාවක් ඉපදිලා අලුතින් පිනක් කරගත්තෙත් නැහැ. මරණින් මත්තේ නිරේ ගියා කියලා සඳහන් වෙනවා. ඒ නිසා පින්වත්නි අපි දැන් මේ මනුස්ස ලෝකෙනින් ඉන්නේ. ඔබ දන්නවද මනුස්ස ලෝකෙට එන්න ඔබ කැස් කරගත්ත පින් මොකද්ද කියලා? ඈ? දන්නේ නැහනේ. ඕක පිනක් නිසා ලැබිච්ච එකක්ද පවක් නිසා ලැබිච්ච එකක්ද? කවදා කරපු එකක්ද? පෙර ආත්ම කියන්නේ ළඟදිද ගොඩාක් කලින්ද? ඔබ හිතන කල්පයකට කලින් ඔක් කරේ කියලා. ඔය කල්ප ඇතුළත ඔබ දෙවියන් අතර මිනිසුන් අතර උපද්දවල 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 මේ ජීවිතේ ඒ පිනේ අවසාන ටික කියලා හිතන්නකෝ. වෙන්න බැරිද? රජ වරු වුණා, සිටුවරු වුණා, ඇමතිවරු වුණා, කාල බීල නටල සින්දු කියලා ඔක්කොම කරලා නැවත 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 ඒක විපාක දීලා මේ අවසාන ජීවිතේ. එතකොට මේ ජීවිත ඉවරනකොට ඒ පින මොකද වෙන්නේ? ඉවර වෙලා යනවා. අලුතින් පිනකුත් රැස් කරගෙන නැත්තම් ආයි කොහෙද යන්න තියෙන්නේ? නිරයේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, සතර අපාය. ඒ ලෝකෙක ඉපදුනාට පස්සේ මොකද්ද ඔබට රැස් කරගන්න තියෙන පින? දානෙ හැටියට තියනවද? සිල් රැකලා තියනවද? භාවනා කරලා පුළුවන්ද? බෑනේ. ඔබ හිතන්නේ මේ ජීවිතෙත් ඔබ ප්‍රමාදේවි කරන්න නැතු විදියොත් එහෙම ඊළඟ ජීවිත අපාය ඉපදෙනවා. ආයෙ පිනක් නැහැ. කවදද මනුස්ස ලෝකෙට එන්නේ ආයෙ? කල්පයකින්, දෙකකින්, තුනකින්, කල්ප 20කින්, 30කින්, සම්වට්ට කල්ප, විවට්ට කල්ප ගානකින් බෑ, එන්න බෑ. ඒ නිසා අවසාන මොහොතක් මේ අපිට ලැබිලා තියෙන පින්වත්නි. මේ වෙලාවේදී හොඳට මේ මංගල කරුණ මොනවාද කියලා අසත්පුරුෂ ඇසුර කරන්නේ නැතුව සත්පුරුෂ ඇසුරෙන් පටන් ගන්න කෙනා ක්‍රමක්‍රමයෙන් මඟුල් කරුණ ඇති කර ගැනීම. ඉතින් ඒක නිසා දානය කියන්නේ බුදුරජාණන් ගොඩාක් වර්ණනා කරපු දෙයක්. දානම් භික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්තම්. දානය කියන්නේ සත්පුරුෂයන් පණවන දෙයක්. නුවණ තියන අය පණවන දෙයක්. ඒක නිසා අපිට දානය ගැන කියනකොට මෙච්චරයි මෙච්චර කියලා ප්‍රමාණ කරන්න බැරි විදිහට ධර්මයේ තුල සඳහන් වෙනවා මේ දානේ විපාක කොයි තරම්ද කියලා. ඉතින් ඒ නිසා ඔබත් ඔබේ ජීවිතෙ එදිනෙදා හැම මොහොතකම දෙන්න යමක් තියෙනවා නම් අපිටම අපිට ගහක මලක් තියෙනවා කියලා පූජා කරන්න කෙනෙක් නැද්ද? බුදුරජාණන් වහන්සේ ඉන්නවා. පරවෙලා යන්න දෙන්න එපා ඒ මල. පූජා කරන්න පින් රැස් වෙලා. එතකොට ගහක ගෙඩියක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔබට කන්න බෑ නං. අපි හිතමු අඹ අඹ තියෙනවා මේ කාලේ. ඕනතරම් අඹ ගස්සට අඹ කුණු වෙවි වැටෙනවා. ඔබට පුළුවන් නම් ඒ අඹ ගෙඩියක් කඩලා පිරිසිදු කරලා කපලා බුදුරජාන්සට පූජා කරන්න. බැරිද? පුළුවන්. එතකොට ඒ වගේ නිරන්තරයෙන් අරමුණක් හොය හොය ඉන්න. තමන්ට තියෙන දෙයක් දෙන්න. එතකොට තමන්ට තියෙන දෙයක් දෙන්න අරමුණක් හොය හොය ඉන්න කෙනාට ඕන තරම් අරමුණු තියෙන අඩුම තරමේ සතෙක් හරි ඉන්නවා තමන්ගේ දානෙට අනුග්‍රහ පිණිස. ඒ විදිහට මසුරු නැතිව දානෙ දෙන්න කැමැත්තෙන් ඉන්න කෙනාට ගොඩාක් අරමුණු තියෙනවා. එදිනෙදා ඔබ ඔබේ ජීවිතයට පුරුදු කරගත්තොත් ඔබට ඒ විදිහට දානෙ තුලින් පින් කරගන්න පුළුවන්. ඒ උතුම් මඟුල් කරුණ ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි ආශිර්වාද කරන මේ පින්බර වෙසක් සමයේ දානේ නම් වූ උතුම් මංගල කාරණ අපේ ජීවිතය තුළ ඇති කරගෙන අපේ මෙලෝ පරලෝ සැපේ ඇති කරලා දෙන උදාර පින් රැස් කරගන්න වාසනාව උදා වෙත්වා.